ආයුබෝවන් අදත් ඔයාලකට ඔයාලා ඉන්නේ අපිත් එක්ක විශේෂ වීඩියෝයක් සඳහා. ඉතින් අද අපි මීමැස ජනපද සම්බන්ධ වීඩියෝ එකක් තමයි ඔයාලා වෙත අරගෙන එන්නේ. ඉතින් මීමැස පෙට්ටියක් ගත්තාම මීමැස ජනපදයක් ගත්තාම ඒකෙදි වර්ධක කාලය, තනි කාලය, අහේනි කාලය මෙන්න මේ වගේ කාල කීපයකට අපිට බෙදන්න පුළුවන්. ඉතින් අන්න එහෙදි අපි මේ වර්ධක කාලයේද සිදුවන කට්ටි බෙදීමක් ගැන තමයි අපි අද පොඩි වීඩියෝ එකක් ඔයාලට අරන් ඉන්නේ. ඉතින් මේක ස්වභාවිකවම ජනපදයේ වර්ධනය වෙනවත් එක්කම රජිනක් ඉඳෙද්දි නව රජිනක් බිහි වෙලා ඔවුන් මැස්සන් පිරිසක් අරගෙන වෙනත් තැනකට ගිහිල්ලා ස්ථාපනය වෙන එක තමයි මේ ස්වභාවිකවම සිදු වෙන්නේ. ඉතින් අපිට ඇත්තට මේ මැසි කාලය සිදු කරන ආ විදිහට අපිට ඒක ආර්ථිකව විශාල පාඩුවක්. ඉතින් අපි අන්න ඒක නවත්තන්න අපි අපේ තියෙන ජනපදයකින් තවත් නව ජනපදයක් ඇති කරගන්න එක තමයි මේ කට්ටි බෙදීම තුලින් සිදු කරන්නේ. ඉතින් එහෙදි කට්ටි බෙදීම සඳහා මම කිව්වා දැන් වර්ධක කාලය තමයි කට්ටි බෙදීම සුදුසු. ඉතින් මේ වර්ධක කාලය වුණා අපිට තියෙනුනේ අවශ්‍යතාව ටිකක් තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේක පිරිමි මැස්සන් ඉන්නවද, පිරිමි කෝෂ තියෙනවද, ඒ වගේ අවශ්‍යතාවන් බලන්න ඕනේ. ඒ වගේම තමයි රජින කෝෂ තියෙනවද, එහෙම නැත්නම් නව රජිනක් ඇවිල්ලාද, ඒ වගේම මොනවා හෝ අපිට අවශ්‍ය කාරණා ටික සලසවා ගත්තට පස්සේ තමයි අපි වෙනුවෙන් කට්ටි බෙදීමකට සිදු කරන්න ඕනේ. ඉතින් මම එක්ක අපේ ඉන්නවා මීමසි විභාලක මහත්තයා, සුමුදු මහත්තයා. ඉතින් මම බලමු එතුමත් එක්ක එකතු වෙලා මෙන්න මේ වර්ධක කාලයේදී කට්ටි බෙදන්න ඕනේ අවශ්‍යතාව ටික තියෙනවද කියලා. මීමසි පාලනයේදී ආරක්ෂිතව පැළදිය යුතු වංග පළඳා දුම් විසිරුණයක් භාවිතා කරනවා අපි මිනිස්සුන්ගේ මර්ධනය සඳහා. අපි ඔවුන්ට දුම් කිහිපයක් ලබා දෙනවා ගේට්ටු තහඩුවෙන්. මොකද ගේට්ටු තහඩුවෙන් අපි දුම් ප්‍රමාණයක් ලබා දෙනවා. මුදුන් ලෑල්ලේ ගොඩක් ඉස්සලා බලද්දී අපිට පේනවා මුදුන් ලෑල්ලේ තදබදයක් තියෙනවා නම් ඒ කට්ටි බෙදීමට සුදුසු අවස්ථාවක් තමයි. අපිට දැක ගන්න පුළුවන් ඔවුන් විශාල පිරිසක් මුදුන් ලෑල්ලේ මේ ආකාරයට ඉල්ල සිටිනවා. ඒ කියන්නේ මේ ජනපදයේ තුල තදබදය වැඩි. එතකොට මේ වැඩකාර මැස්සිය තීරණය කරනවා ඔවුන්ට නව රජිනක් අවශ්‍යයි කියලා. එතකොට ඔවුන් රජින කෝෂ නිර්මාණය කරනවා. ඒ රජින කෝෂ නිර්මාණය කරලා තිබේදයි කියලා අපි බලමු මේ තදපදයක් එක්ක. පිරිමි කෝෂ දැක ගන්න පුළුවන් අපට ජනපදයේ ඉදිරියට නෙරා පැත්තට මේ සුමුදු මහත්මයා මේ ඉදිරියට නෙරලා පේන්නේ මේ පිරිමි කෝෂනේ. පිරිමි කෝෂ. ඔව් හරි. ඉදිරිය නෙලා තිබෙනවා. දැන් මේ පිරිමි කෝෂ අපිට මේ පැත්තේ හොඳටම බලා ගන්න පුළුවන්. වැඩකාර මැස්සියන්ගේ සහ පිරිමි සතුන්ගේ කෝෂ. වැඩකාර මැස්සියන්ගේ ඒ වදට සමානවත් පිරිමි සතුන්ගේ ටිකක් නෙරලා තිනවා. හොඳටම දැක ගන්න පුළුවන්. අපිට හොඳටම බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉදිරියට නෙරලා තියෙන පිරිමි කෝෂය. මේ යටට වදේ සමානව වදේ ගන්නට තියෙන ගැහණු මැස්සන්ගේ කෝෂය. මෙන්න මේ ඉදිරියට නෙරලා පිම්බිලා තියෙන පිරිමි කෝෂය. ඊට පස්සේ රජින කෝෂ තියෙන විදාලයක් වගේ වදේ කෙළවරේ මේ අපිට දැක ගන්න පුළුවන් ඔවුන් නිර්මාණය කරගෙන එන
පළවෙනි අවස්ථාව ඒ කියන්නේ වුන් තාවනි ඉවරක් නැහැ හැදින කෝෂය ආරම්භය අපිට දැක ගන්න පුළුවන් මේ ඇත්තටම අපිට පැහැදිලිව බලාගන්න පුළුවන් මෙන්න පහළ පැත්තට මෙන්න මේ පහළ පැත්තට විදාලයක් විදිහට රජින කෝෂයක් තමයි පේන්න තියෙන්නේ අපි මේ කට්ටි බෙදීමේදී තවත් පියවරක් තමයි රජින මේක දැන් රජිනක් ඉන්නවා ඒ රජින රහිතව තමයි ගන්න ඕන අපි මේකේ රජින ඉන්නවා නම් ඒ රජින ඉවත් කරන්න ඕන මේ කොටස අපි දැන් මේහා සමානවම පෙට්ටියක් ගන්න ඕන මේහා සමාන රාමු වස්සන්න පුළුවන් නැත්තම් මේ වද කපලා මේ කරන්න වෙන නිසා ඉතින් ඒකට සාපේක්ෂව අපි ඒ වගේම පෙට්ටියක් අරගෙන තියනවා मुखद रजना हिटियोत मेघ अभी कट्टी बेदी में मेडक ने मुखद मेघन कुटसा कर ඒ රජින මේ අඳිදාලය මේරුවට පස්සේ නැත්නම් ඒ අග කොටස ඌරු පහ ගන්න වෙනවා අන්න ඒ කාලේ ඒ කාලේ තමයි මේ රජින කා කොටසක් අරගෙන පියාසර කරන්නේ जनपदेगा परीक्षा करेंगे बलागन पूर्वन कोशियावरे वर्धन रजन कोशाकूल अलग साधा निमकर रजन कोश बलागन पूर्वन सामगम समय अभी जनपद कलयुक्ति कट्टी विधि में कलयुक्ति अभी वधन श्री मनाल समय अवस्था भी कलयुक्ति रजन रही कोटस्कर मेके आप गेट तहाड़ दमन नेतुतम गेट तहाड़ अभी दम मेके बिहेवियर हजीन ये मैथुनी क्रियावलिए क्रियासा गेट तहाड़ मुदा जनपद विमय स्थानीय अभी रजिना
සහිත USP ජනපදයේ පෙට්ටියේ අපි මීටර් 100ක් හෝ 300ක් දුරට තමයි අපි ඉරිලා තියන්නේ. දැන් සුදුහත මෙතනත් අපි මේ රජින කෝෂ දෙකක් තිබ්බා. එතකොට අපිට එකක් ඉවත් කරන්න ඕනේ කොහොමද නැත්නම් දැන් අපිට බලා ගන්න පුළුවන් අරකේ තාම මුල් අවස්ථාව තමයි අර රජින කෝෂයේ ක්ලීරු රජින කෝෂය. ඒක අපිට ළඟදීම අපිට නව රජින දුව කර ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපි රජින කෝෂය අර රජින කෝෂය අපිට දීගෙන යනවා නම් ඒ ඉවත් කරන්න පුළුවන්. රජින කෝෂයත් පැහැදිලිව දකින්න ලැබුණා. ඉතින් අපි අන්නේ කාරණා දෙක පදනම් කරගෙන ඒ නිරීක්ෂණ තුළ අපි නව පැට්ටියක් ඉදිරියෙන් මෙන්න මේ පැට්ටිය දැන් අපි හදාගත්තා. ඉතින් අපි මේක වෙනත් තැනකට ගෙනහිල්ලා ඒක නව ජනපදයක් විදිහට ස්ථාපනය කරගන්නවා. ඉතින් අපිට මෙන්න මේක බොහොමත්ම වාසි ක්‍රියාවලියක්. මොකද මේක ජනපදයක් විදිහට පිටවලා යන්න කලින් අපි මේ කාරණය කරගත්තාම අපිට ජනපද දෙකක් තියෙනවනම් දෙකක් කරගන්න පුළුවන්. අපිට හොඳට නඩත්තු කරන ජනපදයක් නම් පැට්ටි හතරක් උනත් බෙදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා හොඳට නඩත්තු කරනවා නම්. ඉතින් එහෙනම් අපිත් එක්ක එකතුනට බොහොම ස්තුතියි අපි විශේෂ ඉස්තුතියක් පුදගන්න සිනුල් මහත්තයාට. ඉතින් එහෙනම් අපිත් එක්ක එකතුලා ආයෙන නිමල්ලා YouTube channel එකත් එක්ක දිගටම මේ වගේ රස්සන වීඩියෝ නරඹන්න එහෙනම් ගිහින් ඉන්න බොහොම ස්තුතියි.